අයිබෝන් මගෙනම ිරන් තමරසිංහ සිවිල් අයිතිවාස්සික මානව හිමිකම් පිළිබඳ ක්‍රාකාරරි විශේෂ වීඩිය එකක් කරන්නට හිතුනා අද මේ සිද්ධ වෙලා තින දෙවල් සම්බන්ධයෙන්. විශේෂයෙන් අපි දැක්කා අදදින සමාජ මාධ්‍ය මර්ධන පනත මාර්ගගත ක්‍රනෝස්සේමවල සුරක්ෂිතාවය පිළිබඳ පනතහු නොහොත්. සමාජමාධ්‍යය මර්ධන පනත සම්බන්ධයෙන් විශාල කතිකාව තක් ඇති වෙලා දැන් පාර්ලිමේන්තුය සම්බන්ධයෙන් වාද විවාද පවා පවත්වන පසුබිමක් දැක්ක. දැන්ගේ ඇස්සේ මම මානවහිමිගම් ක්‍රියාකාරිකයක් ලෙස. යම් යම් කාරණ සම්බන්ධයෙන් කතා කරන විශේෂෙන්ම මානවහිමිගම් ක්‍රාකාරිකයෙක් ලෙස ගත්තම නීති ආධිපත්ය වගේම නීතිය සමානතාවය, ඒවගේ උහලතිනා අනුමා මාතෘකා ගොඩත්තිනව පාස්කු ප්‍රහාාර්ගය මාර්ගාරක්ෂාව මේ සියල්ල මැද්දේ තව එක කාරණාවක් තියෙනවා මං කතා කරනවා සමරසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එතකොට මේ මාර්ගගත පනත සමාජ මාර්ධ්‍ය මර්ධන පනත ගේනව නීතියක් ඔබට ෆේස්පුක් ගිනුමක් පාවිච්චි කරන්න පුළුවන් ඔබේ නමින් පමණයි වෙන නමක බෑ නම් පාචි කරන්න බෑදිදන්න ෆේක් ්‍රෆයිල් ෙක් ්‍රෆයිල් ප අපිදන්නන්නේ ඔය දක් අපි කතාවට එන්නවා දේශපාලකෑන්ට මඩ ගහන ෆේක් ද අපිටඇවිල්ලා පර්ජනය කරන අපිට විශේෂම මට ඇවිල්ලබ ්දොස් කියන බොරුවට රියක්ෂන් ඩාන අන්නඒ ඒ ප්‍රොෆයිල් ගැන තමයි ඒ නමුත් ප්‍රශ්නිතියන්නේ ඒ ප්‍රොෆයිල් සයට දහයක්ත් තිෙනන සයට අනුවක් තියන්නේ මේ රටේ සමරිසි ප්‍රජාව තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැීම පිණිස සමාජමාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය සමාජය මාධ්‍ය හරහා යනකොට ඔවුන් ඔවුන්ගේ රිජු නම පාවිච්චි නොකර යනව ති මේ සම්බන්ධෙන් අවධානය යොමු කරලා අදාළ ඇමතිවරයාට දෙදස් විසිතුනේ දහයයි දෙක. මෙන්න මේ ලියමන යව් පේනවඇද දන්නේ නෑ. මෙන්න මේ ලියමන යැව්වා නමුත් ප්‍රශ්නය වනේ මෙන්න මේ ලියමන යවපුහින්ද. මේ ලිපියක් යවපු හින්ද. ටිරාන් අලස්ට. ිරාන් අස් වටේඉන්න අය දැ වියරූට පත්වෙලා මොකක්ද හේතු ජාත්‍යන්තරය ලෝකයේ අපි දන්න රනිල් රාජපක්ෂගේ චන්දපද නමවේවා රනිල් රාජපක්ෂක ප්‍රතිපත්තිමේ දේවල් වේවා රනිල් රාජපක්ෂ වටන් අයවේවා. මෙ සමරිසිගේ මාතෘකාව සමරිසි ප්‍රජාාවගේ අයිතිවාසිකම් කියෙන මාතෘකාම ඉතාමක් වැදගත් හා ඔවුන්ගේ දේශපාලනයට වැදගත් මාතෘකාාව. ම බැලුවේ දැන් මේ ටිරාන්ගේන පනතේ රනිල් පෙනී හිටින ප්‍රජාව. රනිල් අයිදිවාසිකන් තහවුරු කරන්න එන ප්‍රජාවට හානියක් වෙන හින්දා මම එක ලියල කිව්වවා ඒවි තරක් ටම ඒ ලියුමේ තිබුණේ. තව තිබුණා මේගොල්ලෝ මනින් යනවන කෝකද සත්‍ය සත්‍යය කියන එක සහිත්‍ය සත්‍ය තිරණයන සත්‍ය සත්්‍ය තිරණය කරල දෙදස් විස්සේ නොඇැම්බර් දාහත්ත නිදා මාව සීඩියක උත්සන් යනවා මොන සත්‍ය සත්්‍යතාවේද. කොරෝන වතුරේ පැතිරෙන්නේ නෑ කියලා මම කිව්වයි කියලා. තැ. ඇත් විද්‍යාත්මක පදන දැන් රජාත් පිාරගෙන තියෙන. හැබයි ඒවෙලාවේ ඇත්ත වඋනේ වතුර පැතිලෙනම කියෙන. නමුත් මම කිව්වදේ වැරදී කියලා ඒගොල් සත්‍ය සත්‍යතා තීවරණය කලා ඕ මන්තාමත් තුසාාවයනවා. දැන් අවුරුදු තුනකටත් බැඩි. ඉතිං මේ පිළිබඳ පනතෙන් සිදුවෙන හානය පිළිබඳ මම ඉදිරිපත් කර ඒවගේ මම මැහුවා මෙම ලිපියට පරිසැපරීමට අතරව ඔබ සැබ පිරිමියක්නම් කෙටුම් පත් කර ඇති මෙ පනත සත්භාවය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාාවේ රාජ්‍ය සිතමතා අපහසුතාවයට පත්කිරීම ඔබහථට පත්කිරීමේ ඔබේ ක්‍රියා කලාපය සම්බන්ධය මා සමග ප්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙනල සත් මින් ඉතාමත් ගෞරවෙන් ආරාධනා අියෝගර සිටිමිකිව. ඇමතිවරයායට දැම්මංකව මේ මැර ඇමති. මම මේ පැහැදිරිව ලිකිතව යවල යාට කිව්වා කමෝන් චෙන්ජූ. ප්‍රසිද්ධ විවාදයකට එන්න ඔයා මේ කරන වැඩෙන් ශ්‍රී ලංකා රාජ්‍ය සිතහ මතා අපහස්ස අපි දන්නවන්න දැම් මේ ඉදිරි මාස කීපේදතියෙන්නේ මොකක්ද ජිනීවා මානවහිමිකම් සැසිය. යන්න ෙමොනාද අන්න අරපනත මේ අරක මේක කාල ඔන්න කකුලට වෙඩිතියාගෙන. අපේ අය හරී දක්ෂයි. මේ රට ජනීවා යන්න ජිනීවා යනායට මාතෘකා හදල දෙනව වර්තමාන පාලකයෝ. ඒක ඒ කාලෙ දම්ම සිද්ධ ච්චදයා. මේ ජිනීවාක එනව කියදන්න මේ ඇදගන නාලමාන වෙහින්කම්. දැ මේ සිදුවන්නෙත් ඒද මේ කාරණාවේ සමදිසි කාරණාව ගැන ූය වෙලා තියනවා මම දැනගෙන හිටිය. නෑ. ඒ අල්ලපනල් ලස්සේ මමත් ඉතින් දැ පොලිස්පතිතුමා අලු දෙන් පත්රන වැඩබල පොලිස්පති කෙනක්. වැඩබන්න පොලිස්පතිතුමා සම්බන්ධෙන් අර සිද්ධාලේප සිද්ධියත් තිබුණනේ ඉති මම මේ මෙන්න මේ විදියට සිද්ධාලයේ පෙහෙකුයි ප්‍රීති පැකට එහකුයි ඔබ දන්නව ප්‍රීති පැකටක් කියන්න මොක්ද කියලා සාන්‍ය දැන් ලිංගි අධ්‍යාපනය යම් මට්ටම කර තියෙනවා ඒකුයි ඇමතිතුමාට යව්වා. ජවන්න කලින් ඒක ලිකිතවත් යව්වා මට දිනයක් කා වෙලාවත් දෙන්න කියලා ඉතින් දිනයක්කා වෙලාවත් දෙන බවක් පේනු නැතිහින්දා මේ මම එක ත පැලි ඇව්වා ද ලැබිලා ඔන්න බලන්න අද තිරන්ද මම සමරිසි ප්‍රජාව වෙනුවෙන් කතා කරන්නේ ඇයි. ඒ අයට අස අයුක්තියක් කසාධාරණයක් මේ රටේ සිදු වෙන නිසා. ඒක කාටත් පිළිගන්න වෙනවානේ. රට මූලික පදනම්වල එතනද අපාධ නීතිය මූලි පදනමක ප්‍රශ්නයක් තියෙනවනේ. එය ඒ නීතිය රෙගියුලේට් කරන්න හදනවා අපි අපේ ලිංගික ක්‍රියා කරන්න විදිිය. සබ ්‍රේෂ්ාති කරන අඩු න්දුවත් දිල දෙෙන පොලිසිය පොලිස් කල යුතුදෙනෙක් ඇඩ උඩ කටයුතු කරන කාම්රක් ඇතුලෙ කටයුතු කරන දෙන කටයුතු කරන කැමැත්තෙන් කටයුතු කරන දෙදනෙ කරන දේවල් ගැන පොලිසිය හොයා බැලියෝ යුතුද පොලිස් කළ යුතු ද කියන එකම්න්ධය ශ්‍රේෂ්ාධිරණනයක් තිීන්දුවක් මේ රටේ දීල තියෙනවා ඉ එවන් පසුබිමක මේ බලන්න මේ මනුස්සයායට ඩෝගිය ඩෝගිවිල්ල. මේ අදමං මේ කොළවෙයිනං එන ගමා මේක බලන්ඩ? සනත්ව මේ අර ඇමැත්තුමාට අර පාසල්ලක මං එව්වා ැබුණල අෞියට ට අමරහරම දමන් මේ කතා කරන්න සනත් සිරිවර්ධන තිරාන් ආලස්ගේ පුද්ගලික ලේකම්ට මංම අහන පාසලේ ලැබුණද කියලා අර ප්‍රීති පැකට්ටකයි සිද්ධාලය පකිති ඇයිද නේ බැම් මේ ලියවම කිවවා මොකල් ඇයිමම් මේ ස්ී පකට හකෝ සිද්ාලේපු ඒ අනුව ගරු අමාත්‍යවරයාගේ සමාජමාධ්‍ය නයාාමනන් පනත මර්ධන පනත වැනි රාජකාරී කටයුතු සඳහා සහයක් වීමට සිද්දාාලේප පෝතලෙක් සහ උපපාරන කොපපුවැකටුවක් තිරන්නලස් මතාාවත පරිත්්‍යාග කිරීමට මා දහස් කරනු ලබයි කෙල කිව ඒයට හේතුවත් කිව දශපාන වේදිිකාවේ දී මංගල සමරීර මහතා සමග කලක් ඇසු කර අමාත්‍යේ තිරන්නලස් මහතාට දැන් දේශ බන්ධු දෙෙන්න ෝන් නා අය පොලිස්පතිපුටුවේ නොමැතිව තම රජකාරයේ නිසා කාරයවත්. ද කාරිවත් නිසියා ර ඉටතු කර ගනීමට නොහැකි වක් පෙනීයි ඒ නිසා තමයි මංකවේඒ මේක සිද්ධාලය පෙහෙකුයි මේ ප්‍රීති පැකටහකු සේටිෆස්න සේෆස් සිගන්න පාසලේ ලැබුණද කියන්න ග ඔන්න වාලන්න ලැවිල් අද කියලා පාසලේ හොදර ලැවිලදීම සනත්ව මේ අර ඇමැත්තුමාට අර පාසල්ල මං එව්ල ැබුණලේ? අිය කබාගන්න චිරන්තා මරසිහ චිරන්තාා සම්මතිීගමිගේ සබාවතිනේ. නෑනි මම මනිධාර සුරකින්න සංනිධානය සභාපති. ඒ මේ අපේ තවන් හිත සමරගේ සතා පති ස ගේ වාට ග ට බැදන්න බයිත ර අපේ කච්යේ ීවිදයක සමරසිියකට නන්න යයින්වෙෙන්න හහා හම ගත්නේශන් ගන්න මට ගන්න නකට මම සමර ගගන සබාපත නේ ඒ අනනි හයන හොට අනි ෙක්ම සන්ගේ දන්න වායගේ ද මොකට ර ම මම අනට ෙන් සනතර ගන්නඇත්ේ මේ ඔබ ැ න න. ටිලා නමැත්තුමාට මේ අර මොකද තිරා නමත්තුමාට න ම මටවාාස ඔදුර හ දෙගක්ෂේ ඔය එතකොට දැම් බැඳ එක හොඳයිනද ඕහ දැම් බැඳන එක ඉතින් ඒක තිරා නැමැත්තුමායි දේශබන්ධී මේ සයි සිද්ධාලේපදාාගෙන මොනෝට කරන්නගළගන්නන්ද පත්ච ගොල්ඇද ලන්න පැත්තෙර ප්‍රශ්යෙන්ය ඕන කලාකින්න අති බයනය ඕකල්ලන්ට යි බයන්නද අපත් මේ ටයිකෝට්ටන්ට යන්න බයවෙන්නවා වෙෙනත් මන්නක අපි ජොයි අපේකෙර ඔක්කමන්න ෑ දෙන්නක්කන්න අපෙ පන ඇති තුමාට බැනන්න කිව්කම ෝර් එක තිබ හරි වැරදින්නෙ දෙියනේ මේක මහා කේදවාචකයක් ජකඩෝ මේ රටේ අමතිවරයක්ගේ මේ රටේ පොලිසිය බාර මහජන ආරක්ෂක, අමාත්‍යංශය භාර ඇමතිවරයාගේ පුද්ගොලික ලේකම් සනත් පින්නදුවමකොහ දැක්කේ කතා කරනති. මම කතා කර ලැහුවේ ප්‍රශ්නය මං ඇහුවේ පාසලේ ලැබුණනද. එය අඋත්තර දුන්නේ ඔවු මම් බැඩෙන්න්නේ ඉන්න ආර සංගමයට මේ සංගමෙන්. යකඩෝ සමරිසි සංගමයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයකටද මං කතායගරේ. මම ඔවුන්ට පෙන්නල දුන්නේ එදා අර ලියවම. දෙදා ස්විසිතුනේ දහයයි දෙවැනිද ලියුමෙන් මන් පෙන්නුව සමාජ මාධ්‍ය මර්ධන පනත හර සමරිසි ප්‍රජාවට සිදුවෙන හානි අද සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඒදවස්සල බෙරිය තලාගන්න ප්‍රෝග්‍රෑම් කරගෙන අරයවිත් මේක මේකවි ටෝක්විත් මේක කියලා, ඒදවස්සල ලොකුවට සමරිසි ප්‍රජාව වෙනුවෙන් හිටපු අය හොයඩ බලන්න. ප්‍රසිද්ධ චරිතය එකක් දෙක් කිටිය සමරසි්‍රජාවෙනුවෙන් කතාකර වදේගොල්ලෝ ආණ්ඩුවේ රැකයාා කරන රනිල්ලගේ අස්තරංගගෙනන රස්සාාරන තත්වට ගිහිල්ල. හරි මම මේ දේවල් කතා කරන්න සමරිසි ප්‍රජාව කුණගෙන ගිහිල්ලා මට රස්සාාවක් ගන්නවත් ඒකාලේ කට යක් කිතු ම හෙල්මට ගැන කතාකර එල් මට ල් කුුණගෙන හිල දේපාලනටය අන්වත්ම දශපා න කියද ම න්ද ල්ල දේනවාද. නෑන කොටින්ම ම ගෙර මේ ගෙදර තිය හෙල්මට්ක ෆුල් ේසෙල්මට්කට මම ගෙවපුටීට බිල්ලක පවාතිය. අඩුගාන වැඩපුර හෙල්මට් කඩයකින් අරගෙන නෑ ගන්න පුළුවන්කමතිවියෙන් දින්නේ පහනාංකයරන්න යන දෙයක් බේරගන්න ගයාම කඩකාරෙන්මට හෙල්මටයක් නිකං ලැබුණනම් එහෙමවත් ලැබිට් ගත්ත නැතිමට නෑද. මේ විදි අපි ඒගොල්ලො න එහෙම වැඩ කරනවා ඇ. සමක් කැමතිවර උන්නා අරදේවල් කරාම ජනරේටරත් දෙන්න ඕනේ අරකක් දෙන්න ඕනේ මේකක් දෙන්න ඕනේ එහෙමයි ඉන්නවා. හරිද! එහෙමයි ඉන්නවා. පනිවිදේවනවා. මේකනේ මට අරාර වැඩේ කල්ල දෙන්න ඕනේ. ඇත්තන් කවරරි පාට්නගෙනක් කොයල දෙන්නඕනේ හෙම ඇතිතුවරුත් ඉන්නවා. හරිද! ඕව තමයි ඕය යටින් යනගේ. ඉතින් මම මේ කතා කරේ සමාජමාධ්‍ය මර්ධන පනතහර සමරරිසිප ජාට සිදුුවවෙච් හාානියගෙනන කතා කරල ඒක පමණක් නෙමේ. රාජ්‍ය සත්‍ය අසත්‍ය කරගෙන ගිහිල්ල කරපු මටකරපු අසාධාරණය සම්බන්ධය ප්‍රශ්න කරලා ලියවමක් යවපුම ඇමතිගේ පුද්ගලික ලේකාම්ගේ වයරක ෂෝට්ටලා තියෙන්නේෙ මොකක්ද මම සමරිසි ප්‍රජාවෙනුවෙන් කතා කරන. ඉදි ටලා අලස් කොහෙටද මේ පනත් එැක්කේ ඇන්න කිය එක මේ රත්ටේ සමජී ප්‍රජාවත්තේ රුන්ගන්න් ලෝනේ මේරටේ ලෝක මේ දේවල් සම්බන්ධයෙන් ඔය දැන් ග්‍රනිල්ව පුරල් කරන්න ඔඩොක්වේ තියන් පොටිල්ලදාගන නලව නලව ඉන්නවානි අර තානාපතිවරු සෙට්ට එකක් එහෙම අපි දන්න යි නම්ම එක්කෝ ඔන්නම් කියන්නක් පුළුව. ඔය තානාපතිවරුන්ටත් මොකොද වෙලා තීනි කියලා පියහනෝ මේ මාතෘකාවදී හැසිරිච්ච දිිය. දැන් මම ඔවු ප්‍රීතිි පකටහකයි සිද්ධදාලය පැෙකුයි අව්වා මම ඒ පාසලේ ආාවද කියල විතර දෙනගන්න ඔන්න ෝකයි තත්තේ. ඒගේ මන්දැක්කද ප්‍රේමනාත්ි දොවත්ත ලොකුවට මේ සමාජ මාධ්‍ය මර්ධන පනත ගැන තෝක්ස් දෙනවා. ප්‍රේමනාත්සිී දොළවත්තට කියන්නේ. තෝ ගෙනාපුර සමාජ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකන් තහවුරු කිරීම සඳහා බිල්ලකට මොකදුණිය යිසේ. වජිරබේ වර්ධන්ට කතා කරම ූ කියනවා ඒ ්‍රේෂ්ාධිරණයකට විරුද්ධ ව නල්. අපි දන්න ටීන්දු අන්ුවන ශේෂ්ඨාධිරණය එකට විුද්ධ වඋන්න්නෑ ඒ විවස්ථාට පටහැනී කියෙන කිව්වෙන. රල අෞතරයගෙන් සම්මත කරන්න පුළන්ක අප ්‍යාන ප්‍රමණනාත්සසි දොවත්තකෙන්. තමුසලා මොකදෝය ගහන ගේම්ම එක. මේරටප් දේශපාල ඥනෝ සමරිසි ප්‍රජාව වේවා බයිසිගල් ප්‍රජාාව මෝටසයිකල හයික පෑසිට ලොකුබයික්ප දින ්‍රාාවේවා මේ ඔක්කොමලව තමන්ගේ සාක්වෙදාගන තමන්ගේ දේශපාලනය සඳහා යොදාගන්නවා එක තමයි කරලා තියෙන්න්නේ. අද සමරිසි ප්‍රජාව වෙනුවෙන් කතා කරපු අය කොහෙදඉන්නේ. අද රජයේ අමා්‍යංශවල, රාජකාරී කරනු රස්සාවල් අරගෙන. හොඳයිනේ ද ඩීල් එක. ඉතින් අද ඇත්තටම ප්‍රජාව සාමහයික ඒඒ කමියනිිට එක අද කොතනට ඇදැවැටල තියෙන කියනෙ ප හන ඒක්වල් ග්‍රාු්ඩා ඇතනය ගැ මං අහන. ඒක්වල් ග්‍රෞවන්්ට ඒදවස්සල අම්ේ ප්‍රයි් බෝකයි අරෝක්‍යයයි මේ වෝක්‍යයි ඔක්කොම තියෙනවා. අර පනත ගේනවා මේ රටේ සමාජම අර්ධ්‍යවල සමරිසි ප්‍රජාව ඉන්නට ලොකු ගැටලුවක් ඇතිවෙන ප්‍රශ්නයක්යන කොට ඒවල් ග්‍රෞන්් එක මීක්නේ. පගේ අත්ද මේ කාගේ ලැජ්ජවදද මන්දන්න මට ඔය කල් දේරල ඔක්කොමල එකයි. හරි මදුරංග කල් දේර විතරයි මන්දන්න ඔය කල් දේරල ඔක්කොම එකයි මට්න. මං කියන්නේ තමන්ගේ දේශපාලනය සඳහා මාතෘකාරගෙන ඇවිල් හරි උත්සග නැවිල්ල දෙැ අපි කියන්නක සමරක්කයිඉන්නාම දක්කන හරින්සා මනුෂ්‍ය පස්කු ප්‍රහාාර පාස්කු ප්‍රහාරය, පාස්කු ප්‍රාරය. රනිල්ගාට රිංගට පස් ඉංගට බස්ේ පස්කු ප්‍රහරයන උනත්නෑ මනුන්න්න මුහත්න. ඒේරනනේද තමන්ගේ ප්‍රතිරූප හදාගන තමන්ට තැන්වලටන්න ලෑස්ති වෙන්ඩපා කියලා අවසාන වශයෙන් කියනවා. තිරන් අලස්ගේ පුද්ගලි කලේකමට කියනන්නේ දැන් මම මේ සබන්න්නේ පෝස්තේ දැන්ගේ යාට ල්ලන්නවා සමරිසි සංගයක බැඳදි. එමන්න්න ෝස්තේ දම් අන්නට ඕනේ කියල හමරිසි සංගමකට පැඳදි ඒට අයර ෝ්ටල මම්ම සමරිසිපජාව විකුණගැද කරනදේ වලන්නේමේ මේය ඇත්ත බිම්පොලො ඇත්ත අපි ගිහිල්ල මරිසියායිට ප්‍ර් ති ව නම පොලීසිවල ඒගොල්න් බේරගෙන තියවා. එක හොදර මතගතියාගන්න ොව බයිලගහන කට්ටේගේ උඩබලාගෙන ඉදල. අර ග්‍රව මේ ග්‍රව ඉඳලදන කටේ එන මේ රතවාහන වැරදිවලට අල්ලනෑ වෙන දේවල්ලට ඊට පස්ෙ දහන්න. ඉදන්නනේ පොලිසිය හැටි එහින්දාා මෙතන බයිලගහන්න කලින් කරුණා කල්ලා කියඩ මොකදද මේ නටලතින නාඩගම තිරනලස් ලැජ්ජයි හලෝ. සමාජ මාධ්‍ය මම මෙමයිමන් දිගින්දිකනක කිය දැන් අපි දන්න සමාජාලා සය සංවිධානටක දැන් කියනවා ඒකොල්ලො ැන් බොහෝදුරට රජත්තක තියෙන දැට දින සබඳක් කැන ඒ කැඩනකවෙන්න දැන් මේ මේ ලයිව්වක රීච්චෙන්න්න හේතුූ හොල බලන්නකු. මේ ලයිව එකක ඔබ මේ බලන්නල වීඩියුව එක YouTube එක දයිෆස්බුක් එකේ දුවන්න එකට හේතුූ හොලා බලන්න. දිම් මං කඇන්නන්නේ මේ අන්න ොෆීශෂල් කරන්න යන දේවල් ඔක්කොම කඩාගෙන වැටනනම් මට්නන් එක වරදක් පවෙන්න නෑ හැබැයි. ෙන් සමරිශි ප්‍රජාව මර්ධනය කරනවනං කාගෙහැර දේශපාලන මාතෘකාාවක් වෙනවන ආ සමරිසියායට අපි විරුද්ධ අපි දැක්ක. අපි දැක්ක අර සුගීෂර බඩාරගේ පක්ෂේ, සුගගේීෂර බන්ඩාරඉන්න පක්ෂේ ජන හිටපුකට ජනාධිපති ගෝටාබේ රජ පක්ෂගේ සුගීශරය ඉන්න පක්ෂ තමයි. අර ජP එක අඇය මොකක්දදර මේ ග මොකද ගනිකාවෘත්තිය නීතිගත කරනවට විරුද්ධව පාරට පැලතිබුණ සුගීශර ගැ හටපු ජනාධීපති ගෝටාබගේ පක්ෂේ සෙට් එක. නව නත පෙරු ුණදම කද බඩකඩුත්තුව. ඒක සෙට්ටක බැහල අම්බෝ බෙන්න්න ජපයකල් ගනිිකා අවෘතිය නීති කත කරන්න යන. එතකොට ඔොඩඩකින්නකෝ දැන්ල ආ්ඩ පක්ෂේඉන්නවා එක්කනෙක්. ගනිකාවරර්තේ නීති ගතකගෑන් ෝ්‍ය කියල ලේඩි කෙනනෙක්න්නන්නේ කෞ්ඩි. ඒටකොට ඉන්න විපක්ෂේද අන්ඩු පක්ෂයට. ජ විච්ච නෑමිල්ල එක සිී ති ස්තරත්ක් එතන ඒකට වැඩබරලා. ම ැෙ ක්ද කරන දීති කර කරනොට අපි විරුද්ධ යරහෙක් තමන්ග ආණ්ඩු පක්ෂය ගනිකාවෘති නීතිගත කරන හදනවා. එහහින මොකදදම විහිලුව ජ එක ෝ ප එක ප්‍රශ්නයක් තියන අඒක විේචනය කරන එක ප්‍රශ්නය උම්ඹලලා දැන් මේ සමරසි ප්‍රජාව වෙනුවෙන් ප්‍රේම නාසී දොලොවත්තල ප පුද්ගලි ද. සමාජ මාධ්‍යම පරි පනත ඉස්සරහටගේන්න ඒ ප්‍රශ්නයක් වෙන කොට සමරසය අයටත් ගහනමන නැත්තන් ඒක යෝදාගෙන ඒ මවාමින්ගිහිල්ල තමන්ගේ දේශපාලනය කරන්න අපි සමරජයට විරුද්ධයි, අපි දෙන්නේ අ මතක මෛත්‍රී ත්‍රජග නැකගන රහන්ඇුවේ. අපි තන අපි අපි කැමදිනෑ ඒයට අරයි මේමයි කියලා එහෙම ගුලක් කර තකද නාට්‍යයක් කර. අපි ඒ අය වගේ නෙමේ කියල බොහොම සෞදතුවට කතා කර. අන්න ඒවගේ තත්තෙට වැටෙන්න්න පාමුොකද. හැමෝටම ගෞරාන්මවිතව ජීවත්වෙන්න පුළුවන් රටක් තමයි අපි බලාපොරොත්තුවෙන්නේ මම බලාපොරොත් වෙන්නේ එයා කලුද සුදුද උසද කොට්ටද ති සනම් ගත්ධකති වුණකංකරු උසනම් සිකරටම් ඉටිනම් කංකරු එහෙම නැතුව ඩිස්ක්‍රමිටේර්නේටරි නැති ඩිස්ක්‍රමිටේනටරි ඩිස්ක්‍රරිමනේටරරි නැති හම මන්න්න දන්ත සජිත්තවෙලට ඉංග්‍රසිපාමත්දදිී මේ නැති වැඩ පිළි වෙලක් තමයි අපි බලාපොත්තු වෙන්නේ ඔ පුද්ගලගේ පුද්ගලික ජීවිතය අපිට අදාලනෑ නමුත් දේශපාලනය කරනවනම් උඹලා උබලගේ පුද්ගලික ජීවිතේ මවාඩදාාල මිනිස්සුන්ග ලොල් කරලා ඒ මාතෘ කකවඩිං රනිල් විල්ඩ රනිල් කැන්්ඩු කියල අන්ඳමෙන මේ පැත්තර සමාජ මාධ්‍ය මර්ධනයේදී. සමරසි ප්‍රජාව. යක්ෙනකොට ඇඟට ගපාගෙන එඩෙපා තම අනිත්කට්ටව කටවහන්න රස්සාදීලා. හරි අපිඔ රස්සාාවලට එන්නේ නෑ එක මතගතතියාගනර පොලිසියට බඳෝගන්න එව්වා හරින්නෑ චරන් තමරසිංහ ශ්‍රී ලංකා පොලිසියට කවමදාක්කත් මේක හොඳ ලියල තියගන මේ ඔන්න කැ් කල වෙනම තියන්න ශ්‍රී ලංකා පොලිසියේ හෝ රාජ්‍ය බුද්ධිසේවේ කිසිල්ම කොටසක් බාරගන්නේ නෑ රාජකාරයක් කරන්නේ නෑමයි නෑ නෑ නෑමයි. හොදර මතකතියන්න කට්ටයක් කියඉන්න ම පොලිසියට බඳ ගන්න ඒ පත්තෙන් තාව කටයක්න්න ම බුද්ධාන්ශයට බඳුවගන්න. හරි ආස ඇති. සාක්කවේ ගහගන්න අ අනිකට්්‍ය අරක්ට විශලාවාගේ දැන් ඉතින්වා පෙන් පඩිගන්නවාන පාර හිංගා කනවා ඊට ගරුත්තයි මට දැදත්‍ර රස්සාාවව තියන ෙදෝව රස්සාාටික කියීල රෝල් කල්ලලා තියල බාඩි වෙනකයි ඇත්තේ. ඒ අදහස්. එහෙමන අවසාන වශයෙන් කියන දන්නේ තිරන් අනාගන ඉන්නේ අනාගන්න දෙන්න. ඔය වැඩපිළිවෙල ගියොත් ය විදිහට රනිල් කියන්නේ කෞද්ද කියනක අපට සක්සුදස්සේ මුකො මතක තියගන්න සමාජ මාධ්‍යවලට අතතියල තමයි. අර අ අතන මේ ගෝටක ගෙදර සිද්ධිය ව්‍යාත්ත වෙලා ගියේ. ඒකට අත්තතියලා ඒවට මේම කල්ලා. අර සමාජ මාධ්‍යය තහනම් කරන්න ගිහිල්ල තමයි කොල්ලොටි ජූලි නමවෙනිදා ඇවිල්ලා. ගෝට එපාකිව්වට අපිියයාවා කොල්ලඹටට කියලා කියනගත්තේ. එහිදාා? පුළුවන් දෙයක් කර පන්ටිලාන් මේරටේ මිනිස්සු තොපේ මැරකම්වලට බයනෑ උඹට බයනෑ මම පුළුවන්න්නං පුළුවන්නං බරෙන් ප්‍රසිද්ධ මාධ්‍ය විවාදක උඹෝය පනතෙන් කරන්නේෑ කිසි නරක වැඩක් කියලා. පෙන්නලදීපං. දෙෙන්න්න ගෝන්නෙක්ත. ඒ මන් මේකට තුත්තය හොයාගෙන වරෙන් ඇයි උඹට දෙන්න කෝන් නැතුව බැරි ටිராනෝ. හරි රමාන්තතාලස් තොකෙ තාත් එක්ක තොත්තර සල්ලිවට සබන්ධයින පිට ඇද තාත්තයි මයන් මේ කියන්න ටිරාන්ග පුතාට. රමන්තයෝ. උත්තරදීපං උබත් අර සල්ලිවඩට සම්බන්ධ නැද්ද කියලා. හරි උබලා අපේ රටට අපේ මිනිස්සුන්ට බදගවන්න කියලා. අප අම්මල තාත්තලට බදුගෙවන්න තත්තට වැඩ කරලා උඹලා. ක්වන් නේ දර කරල දෙන්න වෙන රටවල්ල සල්ලි ගොඩගහල කියලා රමන්තාලස්කෙන් අහන්නේ. අපෝ ජීත මෝකේ දෙකේ ඉන්න ඕක. හරි එයින්දා තක්කඩි ඔක්කොම තක්කඩි දහම් සිරිසේනට එදා බැන්න අද රමන්තට බයිනෝ. බොල ඔක්කොම එකයි බොල ලොකුබයිසිකර කියපුම ඔක්තමනැ පයිනවා හ නී කියලා ඇබැයි හැමදාමකරේ සාක්ක දැන් සමාජමමාධ්‍ය මර්ධන පනතහර මොනා ත කර හදැන්න. නාමාල් වටේ ඉන්නවා සමාජ මාධ්‍ය කරන කොල්ල සෙට්ට එකක් ඒ අයව ලංකරගෙන ඒ අයව රකිනවා. ඒ අයට ඩෝන් Toයකාන් To අර ඒනේ නටාශාට ක්‍රියත්මක වෙච්ච යිප පනත අරර කපා කපා මොකදදකක් කර කියපු කර කෙනාට ක්‍රියාත්මක වෙන්න ම කියන්න එන්නමට වැඩන්න. මේ ඒවිදිට දෑ පොටෙක්ට ඩිට පස්ේ මොකද වෙන්න මේ කොල්ල සාමාන්‍ය ෆිස්බුක් පේජ් කරනවම් පොලිකල් පේජ් කරනව. දැම් මේ කියනවා නාමල්ගාවටාවත් රාජපක්ෂලගාවට ගියෝොත්, රනිල්ගාවට ඔඩොක්කුවට ගියොත් උඹලට රැකවරණය තියෙනවා. හරිපුතේ. ඔය සමාජමාධ්‍ය පනතත් එක්ක රැකවරණය තිය ඕන වෙන්න කාටද කියලා අපි ඕය බලමු ඉස්සරහට මෙරටේ චන්දෙෙන් මිනිස්සු බලට පිළිතුර දෙනකට දැන් හිතාග නැති කට්ටිය කියන ජනාධිපතිවරණය කල්ද ඇනි මේ ජනාධිපතිවරණය කල්දදාන්න බෑ. විධායක ජනාතිීපති ක්‍රමේ හෝසි කරනවනක් ඒකටත් චන්දයක් තියන්නේ පැයිබොලේ ඒකනේ සරලව වි්‍යවස්ථාවේ තියෙන නීතිය. අරද විධාහයක ජනාධිපති ක්‍රමේ ජනතාව සතු බලයක් අන්කරනවන එකට ජනමත විචාරණයක් ඕන. ඒත් එතකොට චන්දයක් ඕනේ. එතකොට මේරටේ මිනිස්සු චන්දයක් ඉල්ලනවා රනිල් කුණුගොඩක්ගෙනවත් ඒ කුුණු ගොඩට පයිංගනවා. රත්තරංගෙනවත් ඒරත්තර ගොටත් මිනිසු පයිංගහන රනිල් කියන මිනිහව දැන් මේ රටේ මිනිසු ප්‍රතික්ෂප කරලා ඉවරයි. ඒහිද සමාජ මාර්්‍ය මර්ධන පනත ප්‍රතිත්‍රස්ත පනත මේ සම්මත වීම තුළින් සිදවෙන්නේ. රනිල්ගේ අනාගතය දේශපාලන අර යදැන් හිතන්ගන්නානෑ Uූන්න එකේලොකු පෝස්ට කන්න ගංන් හිතනොලුනේ ඔම්වෝය හිටලු හිතලුම තමයි සිහින මේ මහපොලවේ හරියට අපේ රටේ පද්ධතිය වෙනස් වුනු. බටලන්දයකට ඉඳං උත්තර දෙද්දී සමහර විට රනිල්ගේ අන්තිම හුස්ම බෝගම්බර නැත්තම් බැලිකඩ හිරගෙදර වෙන්න පුළුවන් ඉතිං මම නිශ්චිතව කියන්නේ. මම ඔය සමහරක් අය වගේ නඩු කරමං අනිවාරයෙන් අඩුව දිනවයි කියන්නේ. මම ඩීල්දාන්ඩ බෑ මටහෙම අධිකරණන්නේ කටයුත්තක් සම්බන්ධය පූර නිගමන ට ගන්න බෑ තිං එහෙම ඔවුන් නීතියදිරිය ඔප්පුූනොත් මැරන්න වෙන්නේ හිරගෙදර තමයි. හම මතකතියාගන්න සමාජ මාධ්‍ය පනත ඔයක ගෙනලවත්. ඕකින් නඩු දාලා නඩුව වාරතුනක් කහන්න යන්න කලින්. හොකො වන්. නඩුව වාර තුනක් අහන්න යන්න කලින් ජනාධිපතිවරණය එනවා පුතේ මුන්ට කරන්න පුළුවන් ඇති දෙයක් නෑ. මේක පනතගෙනල සම්මත කරන මොහොතේ දම් බොහෝවිට සමාජ ජාලා සසිියල්ල. රජත්තක තියෙන සම්බඳතා ඉවත් කරගන්නවා. අපි අද මේ කරන සප්‍රශන් එක මේ අපේ රීච් අඩුකිරිල්ල අපිට හොරෙන්න්ග රිපෝට් ගැහිල්ලි ඒ දේවල් සියල්ල අඩපන වෙනවා. ඒකින් වෙන්නේ මේ අරගලය ජනතාවගේ බලය තවත් සමාජමාද තුළ. ඉහල යනවා එක මිසක් පහල යනයක නොවේ. ඔය පොලිසිවලායලොකුවට දැන් කතා කරන ටෙලිෆෝන් නම්බර එක අපි ගන්නවාල් ෆෙස් ුක් එකට කියලා. ගැිම මේක ක්වස්ට්ට එක දාලා ගන්නාගල මේ පනද සම්මත වුණොත් බොහෝ දුරට ඒවාවල්ට තොරොතුරු ඉල්ලිම් පතික්ෂේප කරන්න ගන්න ප්‍රවණතය වැඩි වෙනවා. මොකද ජාත්‍යන්තර භාෂනය හා ප්‍රකාශනය නිදහසට ගරු නොකරන රටවල්ලෙක් ෆේස් බුක් හෝ කිසිම සමාජ ජාලාවක් කටයුතු කරන්නේ නැති බව අපි දන්න උදධහරණෑගලස උතුරුගොරියාව. චන ඩේට රික්වස් පිට රික්වස් කුසාාවන් යෝග පිට නෝග ඇව්වත් උත්තර එවන්නේ නෑ බොහෝ විට තිං විශේෂයම අන්න අර්යමයාට බැන්න ඒයාගේ කවුන්් එකේ ෝට ප්‍රෆයිල්ල එකේ මෙන්න මේ ප්‍රොෆයිල් එකෙන් කොරන්නේ මේ කොෆයිල් එකේ අන්කෙ දෙන්න යාගේඇට දුර කතන අංකෙ දෙන්නකුවට ෆෙස්පුක් එක ඇහන්නැතුව ඉන්න. ඒ මර්ධනකාරි රටවල ක්‍රියාකාරෙන්ට විරුද්ධ වලකරදදිී. හමත් දේවල් තියනවා ඉති වෙන ක්‍රමහො ගන්ඩ නම කු ළන්. ඒඒඒතයි එතැන්තේව න ආදර අරගලයට ජයිවේවා ශ්‍රී ලංකාවට ජයවේවා නීති යාජිපත්්‍යයට අධිකරණය ස්වාධී නත්වය තහවුරු කරන ලස්සන ලොටක් උදාවේවායි කියමින් පාලග පිරිසක් උදාවේවායිගේම මගේ වචන සවල්පය අවසන් කරන හොමිස්තුූතියි.